ආණ්ඩුව දැනගෙන හිටියේ නැහැ කියලා උපකල්පන කරමු. හැබැයි අපි දන්නවා විවිධ මුස්ලිම් ජනතාවගේ සංවිධාන විසින් මේ පිළිබඳ නිශ්චිත ලෙස පැමිණිලි ඉදිරිපත් කරලා තිබුණා. මාගාව තිබෙනවා ගරු නියෝජ කතානායකතුමනි අල්ලාජ් අබ්දුල් ජවාද් අලීම් ත්‍රස්තගේ භාරකාරත්වයේ බීජේම් රෝඩ් කාන්තංකුඩි එන් ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයාට පොලිස් භාර අමාත්‍යවරයාට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාට ඉදිරිපත් කළ පැමිණිල්ල. මේ පැමිණිලි ඉදිරිපත් කළා තිබෙන්නේ නියෝජ කතානායකතුමනි 2017 3/27. මොකද මේ පැමිණිල්ලෙන් කියන්නේ? මේ පැමිණිල්ලෙන් මෙහෙම කියනවා. කාන්තං කුඩිය ප්‍රදාන කරගනිමින් පවත්වාගෙන යන තවුජිත් ජමාත් සංවිධානයත් මෞලමි එච්.එම්.එම් සහරාන් යන අය විසින් ප්‍රචාරය කරන ලබන්නේ ඉස්ලාම් ධර්මයට පටහැනි බවත් ඒ වෙනත් ආගමික ප්‍රතිපත්තිය බවත් ප්‍රචාර කරන අතර ඔහු මෙහෙම කියනවා කියලා කියනවා. 1. ඉස්ලාම් ධර්මයට සාමයට අයත් ධර්මයක් නොව කඩුවට අයත් ධර්මයකි. මුස්ලිම් ධර්මයට අයත් නොවන අය මරා දැමිය යුතුය. මුස්ලිම් ධර්මයට අයත් නොවන අය සමග එකමුතු නොසිටිය යුතුය. ආයුධවලින් මුස්ලිම් නොවන අයගේ ආර්ථික මංකොල්ලකැයි යුතුය. දේශප්‍රේමයන් ඉස්ලාම් පාලනයට හානි කරයි. මෞරට ආදරය කරන මුස්ලිම් නොවේ. ශ්‍රී ලංකා ජාතික කොඩිය එසවීම ඉස්ලාම් පාලනයට හානිදායකය. ශ්‍රී ලංකාව ඉස්ලාම් ධර්මයෙන් කොඩිය එසවිය යුතුය. ශ්‍රී ලංකාව මුස්ලිම්වරුන්ගේ රටක් නොවන බැවින් ඒ මුස්ලිම්වරුන් අත්පත් කරගත යුතුය. ශ්‍රී ලංකාව මුස්ලිම් රටක් ලෙස වෙනස් වන දිනය මුස්ලිම්වරුන්ට නිදහස ලැබේ. දැන් මේ කවුද කියන්නේ? මේ සංවිධානය විසින් නිශ්චිත වශයෙන් සහාරාල්ලා මෙවැනි දේශන තබන බව ආණ්ඩුවට දැනුම් දෙනවා. මේ මුස්ලිම් ජනතාව විසින් දැනුම් දෙන්න. 2017 මෙවැනි නොයෙක් අන්තවාදී අදහස් මෞලවි සහරාන් ජනාය විසින් ප්‍රචාරය කරනු ලබයි. මේ රටේ ජාතික එකමුතුභාවයට හා සාමයට ඉතාමත් හානිදායක වේ. දැන් ගරු නියෝජ කතානායකතුමනි මේ තොරතුරු මුස්ලිම් ජනතාව විසින් ජනාධිපතිවරයාට යොමු කරනවා, අග්‍රාමාත්‍යවරයාට යොමු කරනවා, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට යොමු කරනවා, පොලිස් පාරාමාත්‍යවරයාට යොමු කරනවා. මොකද සිද්ධ වෙලා තියෙන්නේ? අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ලිපිය ලැබුණා බොහොම ස්තුතියි කියලා පිළිතුරු ලිපියක් ලැබිලා තියෙනවා. ඔච්චරයි. ලිපිය ලැබුණා බොහොම ස්තුතියි. තේරුම් ගන්න ඕන ගරු නියෝජ්‍ය කතානායක කාන්තං කුඩි පළාතේ ජීවත් වෙන මුස්ලිම් ජනතාව විසින් තමන්ගේ ජන කොට්ටාස ඇතුලේ මෙවැනි විනාශකාරී ව්‍යසනකාරී මතවාදයන් පතුරමින් තිබෙනවා. මේ තමයි ඒ කණ්ඩායම. ඒ කණ්ඩායම කියන්නේ මේවා. මේක රටේ අනාගතයට, ජාතික එකමුතුභාවයට, මාජනගේ ආරක්ෂාවට තර්ජනයක් කළ ජනතාව කියනකොට ආණ්ඩුවක් මොකද කිව්වේ? අගමැති කාර්යාලය ලියුමක් කරන බොහොම ස්තුතියි. මේකට ආණ්ඩුව හදලා තියෙන්නේ. මේකට ආණ්ඩුව හදලා තියෙන්නේ. අමුණාසික අපි අහන්නේ. ජනාධිපති කාර්යාලයෙන් උත්තරයක්වත් නැහැ.